ආයිබෝවන් සීළු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න මම බලාරත්නායක මුලින්ම සිරස්තල පුරවැසි භාවය පිළිබඳ සමාජ මාධ්‍ය වීඩියෝව ව්‍යාජ එකක් බව ඇමරිකානු තානාපති කාර්යාලය කියයි. 7 වෙනි විධායක ජනපති තේරීමට සියල්ල සූදානම්. ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායත් යුද හමුදාවත් සීරුවෙන්. හම්බන්තොට ඡන්ද පෙට්ටි ප්‍රවාහණයට පැමිණි වෑන් රථයක ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක්. මෙහඬ සමයේ ගෙයින් ගෙට ගිය ඇමති එරාන්ට විරෝධය. මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් අනතුරු ඇඟවීමක්. ඡන්ද අයිතිය ඉඩ නොදුන්නොත් එම්මයි මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරලා ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවීමට සිද්ධ වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම උදෙසා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට පැවැත්වෙනවා. අපේක්ෂකයන් 35 දෙනෙකු තරඟ වදින මෙවර ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයට එක්වන්නේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරඟ වදින ජනාධිපතිවරණය ලෙසයි. මෙරට පැවැත්වෙන 8 වෙනි ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට පෙරවරු 7ට ආරම්භ වන අතර එය අවසන් වන්නේ පස්වරු 5ටයි. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෙර පැවති මැතිවරණවලට වඩා අතිරේක පැයක කාලයක් ලබා දී තිබීම විශේෂත්වයක්. හෙට පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම 2018 ඡන්ද හිමි නාමලේඛනයට අනුව පැවැත්වෙනවා. ඒ යටතේ හෙට දිනේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 1,59,92,096ක්. ඉන් වැඩිම ඡන්දදායකින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී සිටින අතර දෙවැනි වැඩිම ඡන්දදායකින් පිරිසක් ලියාපදිංචි වී සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. තෙවැනි වැඩිම ඡන්දදායකින් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. 2017 වසරේ පැවති පළාත් පාලන ඡන්ද විමසීමට ලියාපදිංචි වී සිටි ඡන්දදායකින් ගණනට සාපේක්ෂව මෙවර 9 ඡන්දදායකින් 2,31,229 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය හා සැසඳීමේදී මෙවර ඡන්දදායකින්ගේ වැඩිවීම 9,47,607ක්. 2015 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයන් කරන 19ක් වුවද මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙක් ඉදිරිපත් වී සිටීම නිසා මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ ඡන්දදායකයෙකු අතරපත් වන දිගම ඡන්ද පත්‍රිකාවද හෙට ඔබ අතර පත්වීමද විශේෂත්වයක්. ඡන්ද පෙළ නිලධාරීන් සන්තකය තබා ගන්නා අඟල් 2ක උපපත්‍රිකාව සමග එහි සමස්ත දිග අඩි 2.2ක්. මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් හෙට පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ජනාධිපතිවරණය සඳහා වන ඡන්ද පෙට්ටිය අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහණය කිරීම අද සිදු කෙරුණා. හෙට පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,845ක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහණය කිරීම අද සිදු වුණා. ඒ දැඩි පොලිස් ආරක්ෂාව මැදේ මෙවර ජනාධිපතිවරණ රාජකාරී සඳහා රජයේ නිලධාරීන් 3,00,000කට ආසන්න ප්‍රමාණයක් යොදවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. මෙරට වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාත තුලයි. එහි ඡන්ද මධ්‍යස්ථාන 2,878කට ඡන්ද පෙට්ටි බෙදා හැරීම මෙලෙස සිදු වුණා. 2019 ජනාධිපතිවරණයේ වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන පත්තලගෙදර CIA අධ්‍යාපන විද්‍යාපීඨයේ ඉදිරි පිටයි මා මේ මොහොතේ රැඳී සිටින්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක් නියෝජනය වෙන පරිදි ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 1,184ක් සඳහා ඡන්ද පෙට්ටි රැගෙන යන ආකාරය තමයි ඔබ මේ දකින්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 13ෙහි ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 1,171කදී ඡන්දදායකයින් ඡන්දය භාවිත කිරීමට නියමිතයි. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 15කින් සමන්විතයි. කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි 16,70,403ක් වන ඡන්දදායකයින් සඳහා දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 1,167ක් ස්ථාපිත කර තිබෙනවා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2ක් පිහිටුවා තිබෙනවා. ඉන් එක් මධ්‍යස්ථානයක් තමයි කොළඹ රාජකීය විද්‍යාලය. මේ මොහොතේම රැඳී සිටින කොළඹ රාජකීය විද්‍යාලයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ නමයක් ආවරණය කරනවා. ඒ වගේම එම ඡන්ද බල ප්‍රදේශයේ 9 තුල ඡන්ද මධ්‍යස්ථාන 510ක් ස්ථාපිත කර තිබෙන බව තමයි කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතා අප සමග සඳහන් කළේ. හෙට පස්වරු 5යි කාලට තැපෑ ඡන්ද ගණන් කිරීම ආරම්භ කරනවා රාජකීය විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථාන 25ක ඒකම රාත්‍රී 8 පමණ වන විට සියලුම ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නට සැලසුම් කරලා තියෙනවා. කලුතර දිස්ත්‍රික්කයේද ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 540ක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා. එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 9,55,079 දෙනෙකු ලියාපදිංචි වී ඇත්තේ ඡන්ද බල ප්‍රදේශ 8ක් නියෝජනය කරමින්. මධ්‍යම පළාත තුල ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 1631ක්. අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණේ දැඩි පොලිස් ආරක්ෂාව යටතේ. ජනාධිපතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 13ක පුද්ගලයන් 11,11,860 දෙනෙකු ඡන්දේ භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. ඔවුන්ට ඡන්දේ භාවිත කිරීම සඳහා ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 822ක්. මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 324ක් සඳහා මෙලෙස ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා. මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 4ක ඡන්දේ භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්දදායකයන් සංඛ්‍යාව 4,1496ක්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 5,69,644 දෙනෙකු මෙවර ඡන්දේ භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. එම දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 4 හි ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 485ක් සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා. එසේම මෙවර මැතිවරණය සඳහා රාජ්‍ය නිලධාරීන් 5,700ක ප්‍රමාණයක් සහ පොලිස් නිලධාරීන් 1,500ක ආසන්න ප්‍රමාණයක් යොදවා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ප්‍රකාශ කළා. අද දිනේ පුරා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේදී විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදා තිබෙන බව ප්‍රකාශ කළ හැකියි. මම චන්දන තිලක්ක සිල්වා නුවරඑළිය ගාමිණී ජාතික පාසල් පරිශ්‍රයේ සිට. දකුණු පළාතේ ලියාපදිංචි ඡන්දදායකයින් 19,96,952 දෙනෙකු ඡන්දේ භාවිත කිරීමට නියමිත ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 1,573ක්. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 10ක් සඳහා ඡන්දේ භාවිත කිරීමට ඡන්දදායකයින් 8,58,749 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. ඔවුන් ඡන්දේ භාවිත කිරීමට නියමිත ඡන්ද මධ්‍යස්ථාන ගණන 712ක්. ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත පෙරවරුවේ සිට මෙලෙස ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදු වුණා. මෙතර ගාල්ල ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිට බලපෙටිය මාදුව දූපතේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ වෙත බෝට්ටුවක් මගින් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණේ මේ ආකාරයෙන්. මාතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 446කදී ඡන්දදායකයන් 6,50,417 දෙනෙකු ඡන්දේ භාවිත කිරීමට නියමිතයි. ඒ ඡන්ද බල ප්‍රදේශ 7ක් නියෝජනය කරමින්. මේ වෙනකොට මා සමග රැඳී සිටිනා මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා. මතුමනේ කොහොමද මේ වෙනකොට මාතර දිස්ත්‍රික්කයේ ඡන්දය තොත්තේ? මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 458ට අපි මේ වෙනකොට ඡන්ද පෙට්ටි ඡන්ද පත්‍රිකා පිටත් කරලා තියෙනවා. මේ සුජාතා විද්‍යාලයේ ප්‍රධාන මධ්‍යස්ථානයෙන් දවල් 12 වෙනකොට මේ කාර්ය සම්පූර්ණයෙන්ම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අද නම් ඉතා හොඳින් ඉර පායලා තියෙනවා. අපි දිස්ත්‍රික්කයේ ස්ථාන 26ක බෝට්ටු ස්ථානගත කරලා තියෙනවා. තව අඟුල් 21ක් ස්ථානගත කරලා තියෙනවා. ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, ළඟට සිවිල් ආරක්ෂක බලකායත් ඒ ස්ථානවල අපි ස්ථානගත කරලා තියෙනවා. ඕනම ආපදා තත්ත්වයකට මුහුණ දෙන්න අපි සූදානම්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දේ භාවිත කිරීම සඳහා ලියාපදිංචි වී සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව 4,85,786ක්. ඔවුන් ඡන්ද බල ප්‍රදේශ 4ක් නියෝජනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන 415කදී ඡන්දේ භාවිත කිරීමට නියමිතයි. වයඹ පළාත තුල කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙහි ඡන්ද මධ්‍යස්ථාන 1,355ක් ස්ථාපිත කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා ඡන්දේ භාවිත කිරීමට ඡන්දදායකයින් 13,31,705 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 968කදී ඡන්දේ භාවිත කිරීමට නියමිතයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 14කින් සමන්විතයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සීලෝම ඡන්ද මධ්‍යස්ථාන වලට අදාළ ඡන්ද පෙට්ටි සහ ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් අද දින උදේ ප්‍රධාන පරිශ්‍රය 3ක් ඔස්සේ අදාළ ඡන්ද පොළවල් සඳහා පිටත් කර හැරියා. අපි බලාපොරොත්තු වෙනවා හෙට මධ්‍යම රාත්‍රිය වෙන විට ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරලා පාත්වා ගැනීම කටයුතු කරන්න. වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 5කින් සමන්විත වන අතර ඡන්ද මධ්‍යස්ථාන 387ක් වෙත මෙලෙස ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදු වුණා. එම දිස්ත්‍රික්කයේ ඡන්දේ භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව 5,99,042ක්. නගරහිර පළාත නියෝජනය කරමින් ඡන්දදායකයින් 11,23,205 දෙනෙකු ඡන්දේ භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. එම පළාත දිස්ත්‍රික්ක 3කින් සමන්විත වන අතර දෙගමඩොළු දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 5,03,790ක්. අදාළ දිස්ත්‍රික්කයේ තුර ඡන්ද බල ප්‍රදේශ 4ක ඡන්ද මධ්‍යස්ථාන 523ක් සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම මෙලෙස සිදු වුණා. අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 523ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කළ බව අම්පාර දිසාපති තේරීම් භාර නිලධාරී DMLN බණ්ඩාරනායක මහතා අපිත් සමග සඳහන් කළා. මම වසන්ත චන්ද්‍රපාල හිරු වෙනුවෙන් අම්පාර හාඩිය ආයතනයේ සිට मरकलपु डिस्ट्रिक्ट के लियापति चंददायक इन संख्या 3,98,301 एम डिस्ट्रिक्ट के चंद बल प्रदेश तुनक स्थापित कर चंद मध्यस्थान 439ක් වෙත चंद पेटी प्रवाहने किरणा श्रीलंका में अडुम चंददायक इन संख्या लियापति वे त्रिकोणामलय डिस्ट्रिक्ट के ए चंददायकईन 2,01,114ක් त्रिकोणामलय डिस्ट्रिक्ट के चंद बल प्रदेश तुनक स्थापित चंद मध्यस्थान 307ක अदाल चंददायकईन चंदे භාවිත කිරීමට නියමිතයි जनाधिपति वरणे सदा उत्तर पलाते ලියාපදිංචි चंददायकईन संख्या 8,46,833ක් इन चंददायकईन 5,64,714ක් ලියාපදිංචි වී ඇති යාපනයේ දිස්ත්‍රික්කයේ के नियोजन क्रमे යාපනයේ දිස්ත්‍රික්කයේ के चंद बल प्रदेश 11ක चंद मध्यस्थान 531ක් स्थापित කර තිබෙනවා अदाल चंद मध्यस्थान වෙත चंद पेटी මෙලෙස ප්‍රවාහනය කිරීම අතර කයිට්ස් चंद मध्यस्थानයේ වෙත चंद पेटी ප්‍රවාහනය කිරුණේ නාවික හමුදා යාත්‍රාවක් මගින් वन्नी मैथिवरण दिस्ट्रिक्ट के परिपालन दिस्ट्रिक्ट तुनकिन समन्वित अतर चंद बल प्रदेश යටතට ගෙනෙන්නේ අදාළ දිස්ත්‍රික්ක 3යි. එයano वन्नी දිස්ත්‍රික්ක තුල චන්ද මධ්‍යස්ථාන 411 දී ඡන්දේ භාවිත කිරීමට ඡන්දදායකයන් 2,84,119 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. මෙවර ජනාධිපතිවරණයේදී දැඩි ලෙසින් කතා බහකට ලක් වූ උතුරු ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු මෙවන විට සූදානම් වෙමින් පවතිනවා. මා මෙවන විට රැඳී සිටින්නේ වන්നി මැතිවරණ කොට්ටාසයේ ඡන්ද මධ්‍යස්ථානයක් ඉදිරිපිටයි. උතුරු මැද පළාතේ දිස්ත්‍රික්ක 2 සඳහා ලියාපදිංචි चंददायकईन संख्या 10,08,893ක් इन चंददायकईन 6,82,450 दिनकु ලියාපදිංචි වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් එම දිස්ත්‍රික්කයේ තුල චන්ද මධ්‍යස්ථාන 637ක් ස්ථාපිත කර ඇත්තේ චන්ද බල ප්‍රදේශ 7ක් සඳහායි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාපිත චන්ද මධ්‍යස්ථාන 287ක් සඳහා මෙලෙස චන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා. එම දිස්ත්‍රික්කයේ චන්ද බල ප්‍රදේශ 3ක් සඳහා ලියාපදිංචි වී ඇති චන්දදායකයින් සංඛ්‍යාව 3,26,443ක් ඌව පළාත මැතිවරණ දිස්ත්‍රික්ක 2කින් සමන්විත වන අතර එහි ලියාපදිංචි සමස්ත ඡන්දදායකයින් සංඛ්‍යාව 10,24,290ක්. බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 9ක් සඳහා ඡන්දදායකයින් 6,57,766 දිනකු ලියාපදිංචි වී සිටිනවා. ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 523කදී ජනාධිපතිවරණය සඳහා ඡන්දේ භාවිත කිරීමට නියමිතයි. ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 351ක්. එම දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 3ක ඡන්දදායකයින් 3,66,524 දිනකුට ඡන්දේ භාවිත කිරීම වෙනුවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත පෙරවරුවේ සිටම මෙලෙස ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා. ජනාධිපතිවරණය සඳහා සබරගමුව පළාත නියෝජනය කරමින් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබූ සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව 15,41,418ක්. එම පළාතේ වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා වන අතර එම සංඛ්‍යාව 8,64,978ක් වනවා. අදාළ ඡන්දදායකයන් ඡන්ද බල ප්‍රදේශ 8ක් නියෝජනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන 627කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ සඳහා ඡන්දදායකයන් 6,76,440 දෙනෙකු ලියාපදිංචි වී සිටිනවා. ඔවුන් දිස්ත්‍රික්කයේ තුල ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 573කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ඡන්ද බල ප්‍රදේශ සංඛ්‍යාව 9ක්. හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්දය ගණන් කිරීම සඳහා ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 1179ක්. කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටුවා ඇති කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සේවය සඳහා පැමිණි රාජ්‍ය සේවකයන් 51 දෙනෙකු ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් අද පෙරවරුවේ රෝහල්ගත කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් පිහිටුවා ඇති ප්‍රධාන මෙහෙයුම් සහ ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් වන කොළඹ රාජකීය විද්‍යාලයේ අද උදැසන ඡන්ද පෙට්ටි සහ පත්‍රිකා ඇතුළු ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් 3000ක් පමණ සංඛ්‍යාවක් යොදවා සිට තිබෙනවා. රාජකාරී අතරතුර සේවයේ නියුතු රාජ්‍ය සේවකයන් සඳහා ලබා දුන් උදැසන ආහාරයෙන් පසු ඇති වූ අසාධ්‍යතාවක් හේතුවෙන් 60 දිනක පමණ රෝගාතුර වී තිබෙනවා. රාජකීය විද්‍යාල පරිශ්‍රය තුළ බඩෙන් බිම් හෝ ඔළුවේ කැක්කුම්, බඩේ යෑම හා උදර ආශ්‍රිත අසාමාන්‍යතා ඇති පුද්ගලයන් ඇත්නම් කරුණාකර ගේට්ටුවක එක යාබද වැටි මෙහෙයුම් කමිටුවට වාර්තා කරන්න. අයිය කියනකො පොඩ්ඩක් මොකද කටි වවුන දන්නේ ඈ මොකක් කළා දන්නේ මේ යා විසද්ද මොකද හරි මාළු පාමයක් කියවලා තමයි කියන්නේ නික වමනේ ගියා එච්චරම නෙවෙයි අපිත් දැන් හොපලා එටෙන්ඩ් ඉන්නේ යන්නේ නැතම් පිරිස් වමනේ හිසරුදාව සහ ක්ලාන්තිය හේතුවෙන් රෝහල්ගත කිරීමට පියවර ගන්නවා. කොළඹ ජාතික රෝහලෙන් අපකල විමසීමකදී ඔවුන් සඳහන් කළේ ආහාර ආසාත්මිකතාව හේතුවෙන් පුද්ගලින් 58 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. කෙසේ වෙතත් ඔවුන්ගේ රෝගී තත්ත්වය බරපතල නොවන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා. के लिए कार्य करने का दिवस पास वाला अंतर्राज्यीय मैच है। क्या बात है। है तो उसमें मैं इसे वही बात कर रहा हूँ කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම සිදුවීමෙන් මැතිවරණ කටයුතු සඳහා බලපෑමක් ඇති නොවන බවයි. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද අද පස්වරුවේ කොළඹ රාජකීය විද්‍යාලය වෙත පැමිණ තත්ත්වය සොයා බැලුවා. මෙවර ජනාධිපතිවරණයට අදාළව මේ වන විට මැතිවරණ පැමිණිලි සහ නීති උල්ලංඝනය කිරීම 222ක් වාර්තා වී ඇති අතර පුද්ගලයන් 90 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. කෙසේ වෙතත් අද දිනයේ දිවයිනේ ස්ථාන කිහිපයකදීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වාර්තා වුණා. මුදල් රාජ්‍ය මාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් මොරටුව ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වන අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ගෙන් ඇමතිවරයාට විරෝධය එල්ලුණා. මේ අතර ඡන්ද පෙට්ටිය ප්‍රවාහනය කිරීම සඳහා හම්බන්තොට සුචි ජාතික පාසලට පැමිණි පෞද්ගලික වෑන් රථයක තිබී ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58ක් සමග පුද්ගලයෙකු හම්බන්තොට මූලස්ථාන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුල්ක්‍රිගල ආසනයේ ඡන්ද රාජකාරී වෙනුවෙන් යොදවා තිබූ මෙම වෑන් රථයේ රියදුරු අසුනාසල කුටියක තිබීදී ඡන්දපොළ බහර නිලධාරීවරයා මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගය සොයාගෙන ඇති බවටයි වාර්තා වන්නේ. අත්අඩංගුවටගත් වෑන් රථ රියදුරා 54 හැවිරිදි තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ප්‍රවාහන අංශයේ ඒ වාහන පිටත් වෙන්න කලින් ඒව යන දේශ ඡන්ද ස්ථාන පිරුණු සහ අනිකුත් නිලධාරීන්ට වාහනවල යන්න කලින් මේ වාහන හොඳින් පරීක්ෂා කරලා අතුරුත පරීක්ෂා කරලා යන්නේ කියලා තරා ඡන්දපොළකට අපි යොදලා තිබිච්ච පෞද්ගලික වාහනයක් අතුරු තිබිලා ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද අපේ විධිමත් නීත්‍යානුකූල ඡන්ද පත්‍රිකාවටම සමාන වූ ඡන්ද පත්‍රිකා මෙටියක් සොයාගෙන ලැබුවා. ඒවා ව්‍යාජයෙන් මුද්‍රණය කරලා දේවා බලවත් අහුරු වුණා. ශ්‍රී ලංකා පොලිසිය වෙත ඒ සියල්ල අපි බාර දුන්නා. විශේෂයෙන්ම මෙවැනි ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ බෙදා හරින අයට අපි ඉතාමත් දැඩි ක්‍රියාමාර්ග ගන්න සූදානම්ින් සිටිනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශයට කරන්න කැමැතියි. මේ අතර මුලතිව් තුනුක්කාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සංවිධායකවරයාගේ නිවසට කිසියම් පිරිසක් පහර දී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේ තම පාක්ෂිකින්ට ආණ්ඩුපක්ෂයේ පුද්ගලයන්ගෙන් තර්ජන එල්ලවන බවයි. මේ මොහොත වෙනකොට අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මුහුදුබඩ කලාපයේ අපේ ආධාරකරුවන්ට විවිධ තර්ජන එල්ලවීම් තියෙනවා. 2015 මැතිවරණයේදී අපේ ඡන්දබල නියෝජිතින් පළවාරලා තමයි ඡන්දේ දැම්මේ. හෙට දිනේ මේ ක්‍රියාවම සිද්ධ වෙන්න පුළුවන්. අපි අවධාරණයෙන් ඉල්ලා සිටිනවා උතුරාගෙන පළාතේ ඡන්ද මධ්‍යස්ථානට අවශ්‍ය ආරක්ෂාවත් නීත්‍යානුකූල ක්‍රියාවලියට ඉඩ සලසලා දෙන්නේ කියලා. මේ අතර දිවයිනේ ස්ථාන රැසක අලවා තිබූ පෝස්ටර් ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඒ සඳහා මේ වන විටත් රුපියල් මිලියන 60ක වියදමක් දරා ඇති බවයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වීඩියෝගත කිරීම සඳහා ඡන්ද පොළවල් අසල පොලිස් නිලධාරීන් නියුදව ඇති ආකාරයද දක්නට ලැබුණා. හෙට ඡන්ද පොළ සීමාව තුළ හෝ ඡන්ද පොළේ සිට මීටර් 500ක් ඇතුළත කිසිදු පුද්ගලයෙකුට ඡන්දය ආයාචනය කිරීමට ඡන්දය දෙන්න එපා කියලා බලපෑම් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මීටර් 500 සීමාව තුළ එක් රැස් වී සිටීමත් වරදක් වෙනවා. ඡන්දය පාවිච්චි කරන්න එන පුද්ගලයන්ට බාධා වන ලෙසට හැසිරීම. ඡන්ද පොළේ රාජකාරී නියුතු නිලධාරීන් බාධා වන ලෙසට හැසිරීම තහනම් වෙනවා. වියතිරේක අවස්ථා කිහිපයකට යටත්ව ඡන්ද පොළ වෙත ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීමත් ඡන්ද පොළේ සිට නිවෙස් වෙත ප්‍රවාහනය කිරීමත් සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. මහජනතාවට පුළුවන් මේ නීති උල්ලංඝනයක් වෙනවා නම් වීඩියෝගත කරලා සමාජ මාධ්‍ය වෙත මුදා හරින්න. ඡන්ද පොළ අවට බිම ලියන ඒවා, සලකුණු අඳින ඒවා, පෝස්ටර් අලවන ඒවා, කුඩා කැබලි බිම දාලා තියෙන ඒවා ඒවා සිදු කරන්න එපා. ඔබ අත්අඩංගුවටපත් වුණොත් එහෙම හෙට ඔබට පොලිසිය සහ උසාවිය තමයි ඉන්න වෙන්නේ. ජංගම දුරකථන රැගෙන ඇවිල්ලා ඒවා සලකුණු කරන අවස්ථා ඡායාරූපගත කිරීම, සලකුණු කරපු ඡන්ද පත්‍රිකා ප්‍රදර්ශනය තහනම්. ජංගම දුරකථනය රැගෙන ඇවිල්ලා ඡන්ද පොළ තුලදී නාද වුණොත් එයත් ඡන්ද පොළ රාජකාරී යෙදී සිටින නිලධාරීන්ගේ රාජකාරියට බාධාවක් වශයෙන් සැලකෙන්න පුළුවන්. මේ අතර ජනාධිපතිවරණයේ නිරීක්ෂණය කටයුතු සඳහා විදේශ මැතිවරණ නිරීක්ෂකයින් 200කට ආසන්න සංඛ්‍යාවක් මෙවන විටත් මෙරටට පැමිණ සිටිනවා. යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම, පොදුරාජ්‍ය මණ්ඩල මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම සහ නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය යන විදේශ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාවේ නිල අනුමැතිය යටතේ හෙට දින ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු වල නිරත වීමට නියමිතයි. මේ අතර මැතිවරණ සමය තුල මෙතෙක් වාර්තා වී ඇති පැමිණිලි පිළිබඳ ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. අපි විශේෂයෙන්ම ගත්තොත් මෙවර ජනාධිපතිවරණය ආශ්‍රිතව මේ දක්වා ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට පැමිණිලි 716ක් වාර්තා වී තිබෙනවා. ඊයේ පස්වරු වන විට මෙවර මැතිවරණයේ පූර්ව ප්‍රචාරක සමයේ පැවති තත්ත්වය සලකලා බැලුවම අපි විශ්වාස කරනවා ජනාධිපතිවරණ ඉතිහාසයත් එක්ක සිදුවීම් අවම මැතිවරණයක් ලෙස මේ සලකන්න පුළුවන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා. නාම යෝජනා බාරදීත් අවස්ථාවේ සියලුම අපේක්ෂකයන්ට තිබිය යුතු සුදුසුකම් සපුරා ඇති බවට කිසිම අශක්නතාවයකට ලක් නොවන බවටත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා අපි ජනතාවට ප්‍රකාශ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් 35 දෙනාම එක හා සමානව සුදුසුකම් ලැබලා තියෙනවා මැතිවරණයේ තරඟ කරන්න. ඒ වගේම ජනාධිපතිවරයා ලෙස තෝරාපත් වෙන්න. ඒ නිසා කිසිම ඡන්දදායකයෙක් තුර කුකුසක් ඇති විය යුතු නැහැ කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන්. ජනතාවට තර්ජනය කිරීම, බියවැද්දීම සහ ඡන්ද අයිතියට හානි වන ක්‍රියා සිදු කළහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශූන්‍ය කර प्रतिफल निकुत किरी हिटुन बव मैतिवरण कमिसमे सभापति महिंद देशप्रिय महता पवसनवा ओहू में अदहस पलकले हेट पैत्वट नियमित जनाधिपतिवरणे संबंधेन हिरु प्रवृत्ति वेत अदहस दक्वमें අපි පළමුවම සිටි කරන්නට කැමැති රටේ සියලුම පුරවැසියන්ට පරපතල ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවකින් තොරව මේ කාර්යය පවත්වාගෙන යාමට හැකියවීම සම්බන්ධයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා 27ක් පමණයි වාර්තා වෙලා. ඒක එක්කක්වත් බරපතල ඒවා නෙවෙයි. මේ නිහඬ කාලයේ ආරම්භ වෙනකන් අපේ රටේ ජනතාව පන්සිල් ගත්තා වගේ කටයුතු කරා. අපි ඉල්ලා සිටින්නේ ඡන්ද විමසීම පහුවෙලා සත්‍ය යනකනොත් අටසිල් ගත්තා වගේ දසසිල් ගත්තා වගේ හොඳේ නීතිකරකෝ සිටින ලෙසයි. අද තියෙන බරපතලම ප්‍රශ්නය සමාජ ජාල. දැනටමත් පතල බොරු ප්‍රචාරයක් කරන් යනවා. චුරු නැගෙනහිර මා අසනීපව රෝහල් ගත කර සිටිනවා කියලා ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ ගැටලුවක් ඇති වෙනවා කියලා. මැතිවරණ කමිෂන් සභාවේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. මේ සමාජ ජාල දැනට අවහිර කරන්න. ඉල්ලා සිටිනවා යහපත් වැසිරේ. පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු දීම් පිළිබඳව ඇති වූ ගැටලුව බරපතල ලෙස දැනෙනවා. සියලුම හාමුදුරුවෝ සේවා යෝජකයන් බැඳී සිටිනවා. ඡන්දේ දීම සඳහා ප්‍රමාණවත් නිවාඩු කාලයක් ලබා දෙන්න. අපට ස්ථිර නොකරපු ආරංචි මාර්ග තියෙනවා. ඊයේ රාත්‍රියේ මධ්‍යම පළාතේ දිස්ත්‍රික් දෙකක ජනතාවට තර්ජනය කිරීම සහ බියවැද්දීම් සිදුවීම් පැවතුණු බව. අපි අවවාදයක් කිරීමට කැමැති මුළු දිවයිනේම දේශපාලන ක්‍රියාකාරීන්ට ජනතාව බියටපත් කළොත් ඡන්ද අයිතිය ඉඩ නොදුන්නොත් මැතිවරණ කමිෂන් සභාව කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ. එම මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරලා ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවීමට යම් ආකාරයකින් මුළු දිවයිනේම අපි ඡන්ද ගණන් කිරීම අත්හිටුවීමට සිද්ධ වෙන්න පුළුවන්. එවැනි සිද්ධීන් මත ඡන්ද විමසීමේ දින ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් 500ක් ඇතුළත කිසිම ආකාරයක රංචු ගැසී සිටීම් තහනම් බලපෑම් කිරීම තහනම් හැකිතාක් උදේ ඡන්ද පොළට යන්න 3-4ට ඡන්ද පොළට යන්න සූදානම් වෙලා ඉන්න එපා. දිග පොළෙන් තිබුණොත් 5:05 වෙනතෙක් ඔබ ඡන්ද පොළීමේ හිටියත් ඔබට ඡන්ද දාන්න හම්බෙන්නේ නැහැ. ඡන්ද දාන්න පුළුවන් 5:05 වන විට ඡන්ද පත්‍රිකාවක් අතේ තිබුණොත් පමණයි. ඡන්ද මධ්‍යස්ථානයට ඇවිල්ලා ලොකු කණ්ණාඩි දාලා ඉන්නවනම් මූණු ආවරණ හරි තියෙනවනම් ඒවා ඉවත් කරලා මුහුණ සහ වළංගු හැඳුනුම් පත පෙන්වා අනන්‍යතාවය සනාථ කරන්න ඕනේ. ඒක විතරක් ප්‍රමාණවත් නෑ. දෙවණියට ඉන්න නිලධාරියා නම හඬනගා කියවා මොහොතක් ගතවන තුරු එම ආවරණ පැලඳීමෙන් වැළකී සිටිය යුතුයි. ඡන්දේ දීමේදී Taman කැමති අපේක්ෂකයාගේ නම සහ සලකුණ තියෙන තීරුවේ සම්ප්‍රදායික කතිරය භාවිත කරන්න පුළුවන්. ඔබේ ඡන්ද පත්‍රිකාව වෙන දේවල් ලියලා ඇඳලා ප්‍රතික්ෂේප කරන්න ගන්න එපා. තනි එකම එක කතිරය විතරයි. පුරවැසි භාවය පිළිබඳ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවකගේ යයි පවසමින් අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝව ව්‍යාජ වීඩියෝවක් බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වෙන්හෝන් මහත්මිය පැවසුවේ එය තම දෙපාර්තමේන්තුවට අදාළ නොවන හඬ කැවූ ව්‍යාජ වීඩියෝවක් බවට තහවුරු කළ හැකි බවයි. දවසේ පුවත. Good afternoon. ಅಮೆರಿಕಾನು ರಾಜ್ಯ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ ಪ್ರಕಾಶಕವಕಗೆ ಐ ಪವಸಮೇನ್ ಅಮೆರಿಕಾನು ಪೊರವೆಸಿ ಭಾವೇ ಪಿಲಿಬಂದ ಸಂಧಾನ ವಿಡಿಯೋವಕ್ ಮೇವನ ವಿಟ ಅಂತರ್ಜಾಲೀಯ ಹುಮಾರುವನವಾ confirmed that the process for renunciation of US citizenship is a lengthy exercise. ಅಪ ಮೇ ಸಂಬಂಧೆನ್ ಕೊಲಂಬ ಅಮೆರಿಕಾನು ತಾನಾಪತಿ ಕಾರ್ಯಾಲಯನ್ ವಿಮಸೀಮಕ್ ಕಲಾ. ಕೊಲಂಬ ಅಮೆರಿಕಾನು ತಾನಾಪತಿ ಕಾರ್ಯಾಲಯ ಮಾಧ್ಯ ಪ್ರಕಾಶಕ ನ್ಯಾನ್ಸಿ ವ್ಯಾನ್ ಹೋನ್ ಪ್ರಕಾಶಕಲಿ ಎ ವ್ಯಾಜಲಿಸ ಹಂಡಕೆವು ವಿಡಿಯೋವಕ್ ಬವೈ. Yes, I can confirm for you that video has been doctored. It is not an authentic video. Afternoon. කෙසේ වෙතත් මෙහි සත්‍ය වීඩියෝව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ ජූලි මාස 9 වෙනිදා අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණා. Designated 3 senior Hezbollah political මේ වන විට සමාජ මාධ්‍ය තුල සැරිසරන වීඩියෝව ජූලි මාස 9 වෙනිදා මුදා හැරි වීඩියෝවෙන් ව්‍යාජ ලෙස සැකසුවක් බව පෙනී යනවා. ඒ වර්ණ පවා වෙනස් කර ඇති ආකාරයයි මේ. ಪ್ರಕಾಶಿಕಾವಗೆ ಅದುಮೇ ವರ್ಣೇ ವೆನಸ್ಕರನ ವಿಟ ಎ ಅಸಲತೆ ಅಮೆರಿಕಕ್ಸ ಜನಪದಿ ಕೊಡಿಯೆದು ವರ್ಣೇ ವೆನಸ್ ವ್ಯತ್ಯಮೆ ಆಕಾರಯೆನ್ ಅಮೆರಿಕಾನು ನೀತಿ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ ನಿಕುತ್ಕಲ ಬವಟ ಪೆವಸನ ಲಿಪಿಯಕ್ದ ಮೇವನ ವಿಟ ಸಮಾಜ ಮಾಧ್ಯಮ ಸಂಸರಣೆ ವನ ಅತರ ಎದು ವ್ಯಾಜಲಸ ಸಕಸುವಕ್ ಬವ ಅಮೆರಿಕಾನು ನೀತಿ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ ಸಂಧಾನ ಕರ್ನವಾ ತವಸೇ ಪುವತ ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා පිටත් යාමට පැමිණි මගීන් හේතුවෙන් කොළඹ ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන බස් නැවතුම් පොලේ දැඩි තදබදයක් හටගෙන තිබුණා. අද පෙරවරුවේ සිට මගීන් විශාල පිරිසක් දුම්රිය සහ බස් නැවතුම් පොළවල් වලටද පැමිණෙමින් සිටියා. කොළඹ ගුණසිංහපුර හා බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම් පොළවලද මගීන් ගම්බිම් බලා පිටත් වීමට රැස්ව සිටියා. ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට දිනේදී පෞද්ගලික බස් රථ දහවණේ අඩුවක් සිදු විය හැකි බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ. පෞද්ගලික බස් රථ සේවක මහතුන් විශාල ප්‍රමාණයක් ගම්බිම් බලා ගිහිලා තියෙනවා. හෙට දිනේ පෞද්ගලික බස් රථ දහවණය සීමා සහිත වෙනවා. වෙනදට මැතිවරණ කටයුතු සඳහා අපෙන් ගන්නවා බස් රථ 150කට වගේ ආසන ප්‍රමාණයක්. නමුත් මේ වාරය ඒක සම්පූර්ණයෙන්ම කප්පාදු කරලා ලංගම බස් රථ මැතිවරණ රාජකාරිය සඳහා වැඩියෙන් අරන් තිබුණා. අද දිනේ මේ තියෙන තදබදයට ප්‍රධානම ලංගම වැඩිපුර ප්‍රමාණයක් මැතිවරණ රාජකාරිය සඳහා ගත්තා. අපි බලාපොරොත්තු වෙනවා සඳුදා 18 වෙනිදා දිනේදී යථා පරිදි ලංකාව පුරාම බස් ධාවනය කරන්න. මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරී නිහාල් හිඳල්ආරච්චි මහතා සඳහන් කළේ අද සහ හෙට දිනවල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අතිරේක බස් රථ 150ක් පමණ ධාවනයට එක් කර ඇති බවයි. රාත්‍රිය වන විට අපි සැලසුම් කරලා තියෙනවා අතිරේක බස් රථ 120ක් පමණ යෙදවීමට. ඊයේ රාත්‍රියේ යම් අපහසුතාවයකට अधिक मगी जनता पिटकुट बस्रतगाल पेमिनुमा केसे हो अपि पिटकुट मध्यम बस्रतगाल पेमिन मगी जनता पिटकरयमट अप अददिने चलसुम सकास्कल्लतीन मेतर कोटुवे लंका गमनागमन मंडले प्रधान बस नवतुम पोले दडी मगी तदबदयक दक्कन लबुणा ओ मार सेनय अपि उदेंदला इन्नवने यंड बस न कोळिम हतरय यापत्ते तिन्नो कट्टिय उदे अयेंदला इन्ने अपि बस न बस कोय तिन्ने පිට බස් වල ගෙනල් දාන්න අපි මිනිස්සු යන්න අපි ඡන්ද පෙට්ටිය මෙතන ගෙනත් තිබුණා අපි මෙතන ඡන්ද දානවා අපි උදේ අයේන්දලා මේ ඉන්නේ කොළඹ ඉන්නවා තාම බස් නැහැ ප්‍රෝතින් කියනවා බස් ඕන තරමට දාලා තිනවා මේ විල බලනකොට තවම බස් නැහැ අනේ දෙයියන්ට තමයි කියන්න වෙන්නේ බස් නේ නේ යන්න අපි දුක් විඳිනවා උදේ ඉන්න මෙතන කන්න නැතුව බොන්න නැතුව තාම දුක් විඳිනවා අපි ඡන්ද දාන්න ඇවිලා අමාරින් වැටෙනවා මේ උදේ පාන්දරම ඇවිලා ඉන්නවා අපි මේ බස් එක නැහැ ඒක කතා කරලා දාන්න එපා ඡන්ද විතර ඉල්ලවන්නේ අය 3කට වැඩි ඉන්නවා බස් නැහැ දැන් බලන්න ඔය පැය දෙකක් වෙනෝනේ අපි මේ හිටගෙන බස් ස්ටෑන්ඩ් එකේ පොලිමට ආවිලා ඡන්දේ ඕනි නම් අපිට කරන්න ඕනින්නේ එන්නේ ඒ දේ ටික විතරයි බස් දෙන්න අපි යන්න අපි ගියේ නැත්තම් ගමට ඡන්දෙත් නැහැ 8 වෙනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළ සියලු තතු විත්ති ඡන්ද විමසීම ආරම්භයේ සිට අවසන් නිල ප්‍රතිඵලය දක්වා එසැනින් ඔබ වෙත ගෙන එන්නට හිරු ප්‍රවෘත්ති සූදානම් දිවයිනේ සිව්කොණම ආවරණය වන පරිදි අඛණ්ඩව සජීව තතු විස්තර වාර්තා රැගෙනීම සඳහා හිරු ප්‍රවෘත්ති කණ්ඩායම් මෙවන විටත් ස්ථානගතව අවසන්. මා ඔබත් සමගින් සම්බන්ධ වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය අසල සිටයි. කොළඹ රාජකීය විද්‍යාලය හෙට දිනේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ එක් මධ්‍යස්ථානයක් කොළඹ දිස්ත්‍රික්කයේ ඊට අමතරව කොළඹ ඩී.එස්. නානායක විද්‍යාලයේදී සහ කොළඹ ඉසිපතන විද්‍යාලයේදීත් කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරනවා. දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීවරයා අපත් සමග සඳහන් කළ ආකාරයට මේ වන විට සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙත කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ලැබී අවසන්. ඒ අනුව හෙට උදෑසන 7ට බාධාවකින් තොරව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව තමයි ඔහු අපිත් සමග සඳහන් කළේ. ඉතින් Headavasedi, Mechan Vimasim Radala, Silu Torturu, Essani Nobotan and Hiru Krian with Meonita Sudanam in Sidnova, Apeniogitan, Mama Colombino Vagam, Apeniogitan, Sri Lankawe. Sielu Mathiwarna district governor Karamin, Torturugan Sandaha Sudanamin Sitwa, within Api Obadara Karnar and in Hedavasedi, Hiru Proti Samagin, Janadi Pativarne, Unusum Torturu, Sial, Obadan, Esanin the Nagatahakiane, Hiru Proti Samagan and the city of Pamanai, within Api Aradana Karna, Aradana Samagin, Samantha Labadanama, Harshata, Harsha in Yapane district, Harsha Buddhiga Sudanam. Yapane district Torturu, Apitanata, Harsha, Picamati of Indanaganata, Monavake Tatyakda, Yapane, Mevanuita Benekila. Ovenure Mamem Hote Randisitine, Yapane district, Yapane district, Lakam, Karyali, Idripita, Heta Udasana, Aramba Bimata, Niamita, Mebra Janadi Putivarana, Chanda Bimasima Sadaha, Uturupalate, Yapane Mathivarana district, Vagema, Vandi Mathivarana district, Mebanibita, Sielu Katetu, Sudanambi, Abasan, Evedwin, Mebra Uturupalate, Chanda Madhyasthana, Hatsia, Hata Pahak. Chandadayak Indesia Chande Bavita Kirimata Hekiao Papatinaba. Yapane, Mathivarana district came over Janadipativarne, Benwin, Chandadayakin, Palaksha Hata Hatradahas, Hatsia da Hatradinusudukam Labati Bidaba, Ebagema, Vani, Mathivarana district, Chandadayakin, Delaksha, Asu Dedahas, Ekesia Dahanabadiniku, Chande Bavita Kirimata Sudukam Labati Bidaba. Heta Udasan Hatata Aramba Bana Chanda Bimasi may sit Avasan Pratipalaya Nikutwanatek. Hiru TV, Upper Sudanam, Hiru TV, Vishesha, Mathivarana, Proti Vikasha and Tulin, Utturpalate, Janatabage, Chanda Bimasima Pilibanda, Toroturu, Oberta Sami, Pakaranata, Aradana Karanaba, Hiru TV, Vishesha, Mathivarana, Proti Vikasha, Samaga, Randi Sitin, Imaradanavat Samagin, Sambandatabe, Hiru Protianshe, Samir, Kapukotu Vedete, Dakunpalate, Chanda Bimasime, Sudanam Pilibanda, Oberta Toroturagan, Samira. हर्ष हम्बन तोट मैथिवर्ण डिस्ट्रिक्ट के मुलकिरिगल बेलियत तंगल सह तिस्समारामे कियन चंद बल प्रदेश हतरट अदालव हेट दिनेदी चंदे भावित किरीम संदहा चंददायकयन 4,85,706 दिनेकु සුදුසුකම් ලබා සිටිනවා එවෙනුවෙන් මේ मैथिवर्ण बल प्रदेश හතරෙහි ස්ථාපිත කොට ඇති चंद මධ්‍යස්ථාන සංඛ්‍යාව 415ක් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනි අද දහවල් කාලයේදී මේ ඡන්ද මධ්‍යස්ථාන වෙත හම්බන්තොට සුචි ජාතික පාසලේ සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහණය කිරීමේ කටයුතු සිද්ධ වුණා. ඉතින් හෙට දිනේදී මැතිවරණ ඡන්ද විමසීම අවසන් වූ වයින් අනතුරුව ඡන්දය ගණනය කිරීමේ කටයුතු සිද්ධ වන්නේ හම්බන්තොට සුචි ජාතික පාසලේ පිහිටුවා ඇති ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථානයේදී. प्रदेशे आरक्षाव संबंधव कथाबह कलोत् आरक्षाव सदहा चंद मध्यस्थान आश्रितव पोलिस निलधारिन योदवा तिबेन आकार्यक अपट अद दिनेदीम දැකගන්නට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි ප්‍රදේශයේ සාමකාමී අතිශය සාමකාමී තත්ත්වයක් තමයි දක්නට ලැබෙන්නේ. කොහොම නමුත් හෙට උදෑසන පෙරවරු 7ට ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වෙනවා. ඉතින් අපි උදෑසන පටන්ම මේ මොහොතේ පටන්ම මේ ප්‍රදේශයේ සංචාරය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරාවට වගේම දකුණු පළාතේ අනෙකුත් දිස්ත්‍රික්කවලත් සංචාරය කරමින් මේ සම්බන්ධව මැතිවරණ උණුසුම සම්බන්ධව නිරන්තරවම එසැනින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන සිටිනවා. ඉතින් ආරාධනා කරනවා හෙට දවස පුරාවටම අපත් සමග රැඳී සිටින්න කියලා. අපි මේ දකුණු පළාත වගේම අපගේ අනෙකුත් සහෝදර වාර්තාකරුවන් දිවයිනම ආවරණය වන පරිදි මේ වාර්තා කටයුතු වල නිරත වෙනවා. ඉතින් අපි සියලු දෙනාම ඔබට මේ ජනාධිපතිවරණ මැතිවරණයේ සියලු සත්‍ය තොරතුරු එසැනින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙන සිටිනවා. ආරාධනා කරනවා රැඳී සිටින්න අප සමග. පැත්ත ගියත් ඇත්ත ඔබට ගෙනෙන හිරු ප්‍රවෘත්ති කණ්ඩායමේ දිවයින ආවරණය කෙරෙන ප්‍රවෘත්ති මෙහිමට අමතරව ලෝක වෙළඳ මධ්‍යස්ථානය මූලික කරගත් හිරු ජනාධිපතිවරණ මෙහිම මැදිරි ක්‍රියාන්විතයත් අති නවීන තාක්ෂණයෙන් සන්නද්ධයි. මෙරට සියලු රූපවාහිනී නාලිකා අතරින් තාක්ෂණයෙන් සන්නද්ධ හිරු ප්‍රවෘත්ති ජනාධිපතිවරණ මෙහිම මැදිරිය හෙට දින ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය සඳහා සූදානම් වන අයුරීමේ මැතිවරණයේ නිහඬ කාල සීමාව තුළ අයුක්ති සහගත ක්‍රියා සිදුවෙමින් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මේ පිළිබඳව අදහස් පළ කළා. මේ නිහඬ කාල සීමාව තුළ අයුක්ති සහගත ක්‍රියාවලියක් සිදු වෙනවා. නාවික හමුදා බුද්ධ්‍යංශ රණවිරුවන් 7 දෙනෙකු වැඩතහනකට ලක් වෙනවා. කොමඩෝරු DPK දසනායක ලුතිරන් කමාන්ඩර් सुमित राणसिंह प्रधान सुलनवी डीवीएसजे कुमार नायक नवी एसपीडी सेनारत्न नावक नवी हेड කුටි හන්දියන බුද්ධාංශරණ විරුවන් මේකට ආයත්. ඔවුන් වැඩතහනකට ලක් වෙන්නේ කිසිම සාධාරණ හේතුවකින් තොරව. ඔවුන්ට නීතිපතිතුමා එවලා තිබ්බා චෝදනා විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් පත් කරලා අධිචෝදනා බාර දෙන්න කියලා. එසේ සිදු වුණේ නැහැ. නීතිපතිතුමාගේ උපදෙස් නොතකා හැරලා අනිත් පැත්තෙන් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13.5 වගන්තිය අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥාප්තියේ 18 වෙනි වගන්තියට අදාළවත් ස්වභාවික යුක්තිය කියන මූලධර්මයට අදාළවත් වැඩතහනම් කිරීම හෝ සේවයෙන් පහ කිරීම කිසිදෙයක් සාධාරණ වෙන්නේ නැහැ, යුක්තිසහගත වෙන්නේ නැහැ, නීත්‍යානුකූල වෙන්නේ නැහැ. දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම පරිදි මේ නියත කාල සීමාව පාවිච්චි කරලා මේ වැඩතහනකට ලක් කරන්න හදන්නේ. ඉතින් අපි ඉල්ලනවා අතිගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලනවා මේ අපරාධ කරන්න එපා. මාධ්‍යයට එරෙහිව අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිදු කළ තර්ජනය කිරීම සම්බන්ධයෙන් අදත් පොලිස් මූලස්ථානයට පැමිණිලි ගොනු කෙරුණා. බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අඟුල්ගල්ලේ සිරි ජිනානන්ද හිමියන් පොලිස් මූලස්ථානයට අද පෙරවරුවේ මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අමාත්‍ය රවුෆ් හකීම් මහතා මාධ්‍යයට එරෙහිව සිදු කළ තර්ජනය කිරීම සම්බන්ධයෙන් රවුෆ් හකීම් අමාත්‍යවරයා හිරු මාධ්‍යයන්ට තර්ජනය කරමින් ඉදිරියේදී පාඩමක් උගන්වන බව නැවතත් එම තර්ජනයම සිද්ධ කරන්නට යෙදුණා. නොඑක් තැන්වල සිදුවෙන වංචා අක්‍රමිකතා වගේම ත්‍රස්තවාදී කටයුතු පිළිබඳව නිරන්තරයෙන්ම හෙළිකර හිරු මාධ්‍යයත් සමස්ත ජනයාගේ හිතසුව පිණිස කටයුතු කරන ප්‍රධානම මාධ්‍ය ආයතන එක පැත්තකින් මංගල සමරවීර තලතා අතුකෝරළ දැන් රවුෆ් හකීම් මේ දේශපාලකයන් සියලු දෙනාටම මේ මාධ්‍ය වහකදුරු බවට පත් වෙලා තියෙනවා. ඇතිවරණ කොමසාරිස්වරයා පවා මේ රවුෆ් හකීම්ගේ ප්‍රකාශයට එරෙහිව යම් පියවරක් ගන්න ඕන තාම තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණේ අපි මෙහිදී පොලිස්පතිවරයාට අවධාරණය කරන්නට යෙදුණා. මෙතර ජාතික නිදහස් පෙරමුණද අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යයට එරෙහිව සිදු කෙරෙන විවිධ තර්ජන බලපෑම් සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මාධ්‍යයට එක පැත්තකින් තරවටු කරනවා හිරු නාලිකාව නම් කියලා තරවටු කළා, තර්ජනය කළා. කලික කොන්දරේ තියෙන්නේ මොකද? මේ වගේ අයුක්ති සහගත අසාධාරණ ක්‍රියාවලීන් දිගින් දිගටම හෙළිදරව් කළා. ජනතාව තුළ ඊට එරෙහි මතයක් ගොඩනගලා ඒ හරහා බලපෑමක් ඇති කරන එක. ඒ බලපෑම ඇති නොවුණොත් නම් මෙතනින් නතර වෙන්නේ නැහැ. මෙතර පිළිතුරු හෙළවීමේ පක්ෂයේ නියෝජිතින් අද පස්වරුවේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදු කළේ තමන් මෙතෙක් ඉදිරිපත් කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කිසිදු අවධානයක් සිදු කර නැති බවට චෝදනා කරමින් පොලිසියට කරපු පැමිණිලි පිළිබඳ කිසිම ප්‍රගතියක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ චුදිතයන්ගේ ප්‍රශ්න කිරීමක්වත් සිද්ධ වෙලා නැහැ. අපට විශ්වාසනීය තොරතුරු තියෙනවා මේ සැකකරුවන් ශ්‍රී ලංකාවෙන් පලා යෑමේ සූදානමක් තිබෙනවා කියලා. විජේකලා මහේශ්වරන්ට එරෙහිව, සමන් රත්නප්‍රියට එරෙහිව, අරින් ප්‍රනාන්දු මැතිතුමාට එරෙහිව, රිෂාඩ් බදුඩීන්ට එරෙහිව, සාත්සාලි මහතාට එරෙහිව 2019 11 9 වෙනිදා පැමිණිලි කරනවා ඉරාන් වික්‍රමරත්න මැතිතුමාට එරෙහිව. මේ දක්වා කිසිම විමර්ශනයක් කරලා නැහැ. වහාම සාවියෙන් මේ අය ශ්‍රී ලංකාවෙන් පිටවීම වැළැක්වීමේ තහනම් නියෝග ලබා ගන්නවා. දෙමළ ජාතික සන්ධානයේ සහ ඊට සහාය පළ කරන දේශපාලන පක්ෂ රට දෙකඩ කිරීමට උත්සාහ දරන්නේ සඳහන් කරමින් ඔවුන් තහනම් සංවිධාන ලෙස ප්‍රකාශ කරන්නේ සත්‍ය ගවේෂකයෝ සංවිධානය ආද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය ලබා දීම සඳහා දෙමළ ජාතික සංවිධානය පසුගියදා කරුණු 13කින් යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ නිජබිම් සංකල්පය ස්වයං නිර්ණ අයිතිය ලබා දීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් කර තිබුණා. මෙවැනි යෝජනා මගින් රට දෙකඩවීමේ අවදානමක් පවතින බවට චෝදනා කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතේ එවැනි චෝදනා ඉදිරිපත් කරන පක්ෂ තහනම් කරන්න ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය මෙම පෙත්සම ගොනු කළා. පසුගිය දින කීපයේ පුරාවටම අපි දැක්කා උතුරේ දෙමළ අන්තවාදී පක්ෂ කීපයක්, ඊළඟේ තමිල් අරුස කච්චි, තමිල් ඊළාම් ලිබරේෂන් ඕගනයිසේෂන්, ඊළාම් පීපල්ස් රිවොලියුෂන් ලිබරේෂන් ෆ්‍රන්ට්, තමිල් මක්කල් කොට්ටානි, ඩෙමොක්‍රටික් පීපල්ස් ලිබරේෂන් ෆ්‍රන්ට්, පීපල්ස් ලිබරේෂන් ඕගනයිසේෂන් ඔෆ් තමිල් ඊළාම්. මේ සියලුම සංවිධාන යාපනයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ සමග එකතු වෙලා කොන්දේසි 13කින් යුත් ඉල්ලීම් සම්බන්ධයෙන් මේ අය සම්මුතියකට අත්සන් කරනු ලැබුවා. විශේෂයෙන්ම අද දිනේ මේ ශිෂ්‍යාධිකරණය අපි ඉල්ලීම කරන්නේ වෙනම රාජ්‍යයක් ඇති කරන්න, රට බෙදන්න යන අරමුණු වලින් සමන්විත වෙච්ච දේශපාලන කණ්ඩායම් හෝ දේශපාලන පක්ෂ හෝ එම කණ්ඩායම්ගේ සම්බන්ධයෙන් ඔවුන් රට බෙදන, රට කඩන, අන්තිම අවස්ථාවට උල්ලංඝනය කරන වෙනම රාජ්‍යයක් සඳහා සටන් කරන පක්ෂ හෝ අරමුණු කරගත් කණ්ඩායම් වශයෙන් ශිෂ්‍යාධිකරණේ ප්‍රකාශයක් නිකුත් කරවා ගැනීම සඳහා තමයි මේ යෝජනාවලිය තුල ස්වයං නිර්ණය අයිතිය, වෙනම රාජ්‍යයක් ඇති කිරීම, රට දෙකඩ කිරීමේ අවශ්‍යතාවය තවත් බැලමින් පැහැදිලි කරනවා. එක්කම මේ කරන යෝජනා වලින් අරා අපේ රටේ ජාතීන් අතර දැඩි අසමගියක් ඇති කරන ස්වරූපයක් පේන්න තියෙනවා. දමිළ ජනයා විතරක් ජීවත් වෙන ප්‍රදේශයක් කලාපයක් මේ රටේ නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අන්තවාදී ජාතිවාදී පක්ෂ සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්න කියන කාර්යය තමයි අපි මේ අද දිනේදී ශේෂාධිකාරී ඉල්ලාසෙ. මේ අතර වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අමාත්‍ය රාජවිසේන රත්න මහතාට විදේශ ගමන් තහනමක් පනවන ලෙසට සත්‍ය ගවේෂක සංවිධානයේ අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා. राजसेनारत्न फार्मेस के समागम टेंडर पटिपाटी उल्लंघने करमिन लबादीला तीरवा प्यूरू पिलिकावल्ट लबादेना हार्टिकेट के बेहतर गेनवा मैं औषधे अहितकर औषधे अब पहले में दाखवाला तीरवा पिलिका रोगी पिलबंद वैद्य रूम के संगमे मैं आया मिलियन नमसी अनुमोकट मैं अदाले इन्नत गेनन्ना तीरने का लती है दी एआई करना प्रमादे निशा तबात मिलियन हारसी हाथलिया देशीय वशिन औषध मिलती करना अमात्यांश तीरने का लती मैं मिलियन इद्दास तुमसिया इद्दास पंसिया कतरविच वंचावा इनशा अल्लाह सो दूसरी वर्ष කොන් සභාවෙන් ඉල්ලා සිටියේ ඔහු සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමක් ලබා දෙන ලෙස. මාතෘභූමියට ආදරය කරමින් සහ සමානාත්මතාව පතුරවමින් රට එක්සේසත් කිරීමට කැපවිය යුතු බව අගරද ගුරු අතිඋතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ සීදුව ශාන්ත තෝමස් ජාත්‍යන්තර පාසලේ පැවති උත්සවයකට එක්වීමෙන්. අප්‍රේල් 21 වෙනිදා සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් සීදුව ශාන්ත තෝමස් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබූ දරුදරියන් රැසක් තෝරා ලැබුව අතර ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති මීට පෙර වාර්තා කළා. අප එලෙස වාර්තා කළ ශාන්ත තෝමස් ජාත්‍යන්තර පාසලේ අභිනවෙන් ඉදිකළ ගොඩනැගිල්ල විවෘත කිරීම සිදු වුණේ අගරද ගුරු අතිඋතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම උත්සවය අතරතුර අදට යෙදී තිබෙන කාදිනල් හිමිපාණන්ගේ 72 වන ජන්මදිනය වෙනුවෙන් එම පාසලේ දරුදරියන් උන්වහන්සේට මෙලෙස සුබ පැතුම් එක්කල අතර ඊට පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුදරියන් පිරිසක් එක් වුණා. We must love our country and we must develop this country and we must unite this country and we must create equality and happiness in this country. This is a challenge that all of us have. Let us work for it and let us pray very specially at this moment for our country because it is at a decisive moment facing an election of a president. We must trust in God and pray for our country. තිරංගු පිටි කිලෝග්‍රෑමයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 8.50කින් ඉහළ දමන බවට ප්‍රීමා සමාගම අද පෙරවරුවේ ප්‍රකාශ කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළා. කෙසේ වෙතත් එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ තිරංගු පිටි මිල ඉහළ නොදමන බව අද දහවල් වන විට යලි එම සමාගම ප්‍රකාශ කළ බවයි. තිරංගුපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 850කින් ඉහළ දැමීමට කටයුතු කරන ලෙස ප්‍රීමා සමාගම සිය අලෙවි නියෝජිතවරුන්ට ප්‍රකාශ කළ බවට වාර්තා වූ අතර ඒ අනුව තිරංගුපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 104.50ක් දක්වා ඉහළ යාමට නියමිතව තිබුණා. එසේ වූයේ නම් තිරංගුපිටි මිල සඳහා පැවති ඉහළම අගය මෙය වනවා. තිරංගුපිටි මිල ඉහළ දමන බව දැනුම් දීමත් සමග බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබුණද මිල ඉහළ නොදමන බව ප්‍රීමා සමාගම යලි දෙනුම් දීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කළේ නැහැ. අද උදෑසන ලංකාවේ බේකරි හිමියන් පිටි ගන්න දාල ස්ථාන වලට යනකොට රුපියල් 8කින් පිටි මිල වැඩි වෙලා. ඉතින් මම මේ අවස්ථාවේ ප්‍රීමා සමාගමේ ඉහළ නිලධාරියෙකුට කතා කරලා ඇහුවා. එතකොට ඒ මහතා ඉතා වගකීමෙන් යුතුව රුපියල් 8කින් පිටි මිල වැඩි කරා. ඒකට NBT එකතු වුණාම 8.7 10.5ක් විතර වෙයි කියලා. ඉතින් මේ අනුව මම සියලු මාධ්‍යවලට දැනුම් දීමක් කරා අද දින රුපියල් 8කින් පිටි මිල වැඩි කරා. අපට අනිවාර්යයෙන්ම පාන් පිටි මිල වැඩි කරන්න නම් අද මැදම රාත්‍රියේ කියලා අපි දැනුම් දීමක් කරා. සියලුම මාධ්‍යද මේ දැනුම් දීම කරාට පස්සේ මම ප්‍රීමා සමාගම නැවත වාරයක් කතා කරලා ඇහුවා මේ පිටි මිල වැඩි කිරීම ස්ථිරද කියලා. එතකොටත් ප්‍රීමා සමාගම ඉහළ නිලධාරියා මහට පැවසුවා ඔව් අද ඉඳලා මේ ක්‍රියාත්මකයි. අඩු ගානේ ඊයේස බඳපු සල්ලි වලටවත් අපිට පිටි හම්බුනේ නැහැ පරණ මිලට. අපි අද හවස පාන් මිල රුපියල් 5කින් වැඩි කිරීමට තමයි අපි තීරණය කළා තියෙන්නේ. ඒත් එක්කම දහවල් කහ මාහට පමණ අර නිලධාරියම කතා කරලා කියනවා නැවත වාරයක් මිල වැඩි කිරීම තීරණය ආපස්සට ගත්තා කියලා. මේ සමාගම් දෙක පළවෙනි පාර වැඩි කරා අඩු කරා දෙවෙනි පාර වැඩි කරා අඩු කරා අද තුන්වෙනි දවසේ පාම් පිටි පිට රටින් ගෙනල්ලා රුපියල් 50කට අපිට පාම් දෙන්න පුළුවන්. නමුත් මේ සමාගම් දෙකේ ආරක්ෂාවට රජය විසින් ඉතා අධික බදු මිතුලක් පනවලා තියෙන ලංකාවට පිටි ගේන බැරි වෙන්න අපි කිව්වා අලුතෙන් පත් වෙන රජයේ අවුරුද්දක් එක්ක අපි සාකච්ඡා කරලා අනිවාර්යයෙන්ම අපි පිට රටින් පිටි ගෙනල්ලා රුපියල් 50කට පාම් දෙන වැඩපිළිවෙලක් සකස් කරනවා. ಪಣು ಕದಲಿಹಾ ಗುಲ್ಲನ್ ಸಹಿತ ಪರಿಭೋಜನೆಯಟ ನುಸುದುಸು ಸಹಲ್ ತೊಗೆಯಕ್ ವೆಲಂದಪೊಲಟ ಯವೀಮೆ ಲಂಕಾ ಸತುಸ ಆಯತನයේ ಕೂಟ ක්‍රියාදාමයක් හිරු CIA පසුගියදා කළ අනාවරණය හේතුවෙන් නතර කෙරුණා. මිනිසුන්ට පමණක් නොව සතුන්ගේ පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති මෙම සහල් කිලෝග්‍රෑම් 80000ක් අවසානයේදී වළඳමීමටයි අධිකරණය නියෝග කළේ. ගොල්ලන් සහ පණු කැදලි සහිත මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයේ පැවති මෙම සහල් තොගය නැවත සකසා වෙළඳපොළට එවීමට කටයුතු කරන බවට හිරු CIA තොරතුරු අනාවරණ කරගත්තා. ඒ අනුව අප මෙම සහල් මධ්‍යස්ථානයේ වෙත තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කැඳවා සිටියා. අවුරුදු ගාණාවක් තිස්සේ මේ බලලාගේ අම්මේ මේව ජාතික අපරාධනේ දෙයියනේ. මේ සහල්වල පණුව කැදලි විදේශ රටකින් ආනයනය කර තිබූ මෙම සහල්වල තත්වය පිළිබඳ හිරු CIA සිදු කළ අනාවරණයත් සමග අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යටතේ පවතින කර්මාන්ත වාණිජ කටයුතු දිගුකාලීන අවතැන්නුවන් නැවත පදිංචි කිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය මගින් අපට ලිපියක් යොමු කර තිබුණා. එහි සඳහන් කර තිබුණේ ලංකා සතොස්ස පිළිබඳව සාවද්‍ය තොරතුරු පළ කර ඇති බව සහ පල්ලෙගමුව සහල් මධ්‍යස්ථානයේ මගින් කිසිදු ආකාරයක සහල් මිලදී ගැනීමක් සිදු කර නොමැති බවයි. අප කිසිවිටකත් හිරු CIA හරහා පල්ලෙගමුව සහල් මධ්‍යස්ථානයක් පිළිබඳ හෙළි නොකළ අතර අප අනාවරණ කළේ තිස්සමහාරාම පල්ලෙගමුව සහල් මධ්‍යස්ථානය පිළිබඳවයි. තම අමාත්‍යාංශයට අයත් සහල් සැකසුම් මධ්‍යස්ථාන පිළිබඳවත් ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති බව මෙම ලිපිය හරහා ඔවුන් පැහැදිලිව ඔප්පු කර තිබුණා. තත්වය එසේ පවතිද්දී මෙම සහල් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා. එහිදීද හෙළිව ඇත්තේ හිරු CIA හරහා අනාවරණය කළ පරිදිම මැරුණු කෘමිසතුන්, සජීවී කෘමිසතුන් කැදලි මෙම සහල්වල ඇති බවයි. ඒ අනුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට මේ පිළිබඳ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පරිභෝජනයට නුසුදුසු අදාළ සහල් තොගය වළදමා විනාශ කිරීමටයි නියෝග කෙරුණේ. මේ පිළිබඳ සොයා බැලීමට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණි අතර ඔහුට එම පරිශ්‍රයට ඇතුළු වීමට ආරක්ෂක නිලධාරීන් ඉඩ ලබා දුන්නේ නැහැ. පසුව ඔහු වෙනත් ස්ථානයකින් සහල් සැකසුම් මධ්‍යස්ථානයට ඇතුළු වුණා. ඒකට වරිනවල එක්ක ඔයා මට යන්න දෙන්නෙත් නැහැ හැබැයි. රාජසභා සභාපතිවරයාට පළවෙනි කවරකිට බලතල. මේ දුන්ගේ බදු මුදල් වලින් ගෙනාපු හාල් මුන්ට हेना गाना में करना अपराध होल्ड में हम जा सिवरे पटले हुए नहीं නියෝගය අනුව තිස්සමහාරාම පන්නෙගමුව සහල් සැකසුම් මධ්‍යස්ථාන පරිශ්‍රයේම විශාල වලවල් කපා පරිභෝජනයට නුසුදුසු කිලෝග්‍රෑම් 80000ක සහල් තොගය මෙලෙස වළඳැමුණා. රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට කියනවා කන්න තියෙන හාල් ටික වලදාන තැනට ඔබ ගෙනාපු එක ගානේ ඔබට ජාතිත් මේ පාපයෙන් බේරෙන්න බෑ. මේ වගේ ජාතික කටයුතු රටට හෙළි කරන මාධ්‍ය ජාලයක් වන හිරු මාධ්‍ය ජාලයට මඩ පෝස්ටර් ගහලා මේ ආණ්ඩුවේ නිර්වත වසා ගන්න හදනවා නම් ඒවා මම හිතන්නේ මේ රටේ ජනතාවට කරන ලොකුම අපරාධයක්. පෝස්ටර් නෙවෙයි ඊට වඩා දෙයක් කරත් හිරු මාධ්‍ය ජාලය මේ රටේ මිනිසුන්ගේ හදවත් තුලින් අයින් කරන්න බෑ කියන එක ප්‍රකාශ කරනවා. දැන් රටවටා හිරු. විදේශගතව සිට ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ශ්‍රමිකයන් ඡන්ද බලට පැමිණීමේදී විදේශ ගමන් බලපත්‍රය රැගෙන පැමිණිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. බණ්ඩාරපිල ඩිපෝවට අයත් සිසුසැරිය බස් රථයක් උඩමල්වත්ත ප්‍රදේශයේ පාසල් ළමුන් පිරිසක් මගහැර යන ආකාරය මෙලෙස කැමරාවක සිටම තුඩු අතර ප්‍රදේශවාසීන් සහ ළමුන් චෝදනා කරන්නේ. මේ බස් රථයේ බොහෝ අවස්ථාවකදී පාසල් ළමුන් මගහැර මෙලෙස ධාවනය කරන බවටයි. කොළඹ කාසල් වීදියේ ඊයේ පසුරු 6ට පමණ මෝටර රථයක් ගිනිගෙන සම්පූර්ණ විනාශ වී තිබෙනවා. රටවටා හිරු හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමවට පත්වනවා. පත්තරනතු අත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අප යලිත් හමුවන්නේ හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.